अरे आप ही ये पाड़ में इकरू कोट से करम नेग इडां दे सुधाना में ना ये पाड़ में नहीं प्रश्न है पोटा बाढ़ में आपी उत्तर वाले हरिदास गान पैरावरु आटे टे पास ने पटांग गान ना वालू पैरावरु दाहा है टे विवेक लेबे ना वालू ठीक है ये बेना कोटे कोपमने काल या गतवी ती बेना वाले किला हान मिनिटू हतरे ඔව් ගෙදර වැඩ කළ කාලේ කොපමණද කියලා අහන්න. එතකොට ඔව් 7න් 5යි 15 අඩු කරාම හරි. නේද? නැත්තම් මේ ඩිජිටල් වෙලාවට පැය 24 වරලෝසුවට හරවලා අඩු කරන්න පුළුවන්. එතකොට නැත්තම් ඉස්සරහට ගණනය කරලා හදන්න පුළුවන්. 5යි 15 ඉඳන් ගණනය කරනවා. 6යි 15 6යි 15 ඉඳන් 7 වෙනකොට මිනිත්තු 45ක් කියන. ඒ කියන්නේ පැය මිනිත්තු 45ක් ගත වෙලා. अबे आधा आपे पार्ट में मार तरुणदार लियान वाला यंग कार्य यंग कार्य कुं आवश्यक कलवेला यंग कार्य आवश्यक कलवेला යම් කාර්යයක් අවසන් කළ වේලාව ගණනය කරමු ඒ කියන්නේ පුතේ ඉවර වුණු වේලාව මොකක් හරි කාර්යයක් අවසන් කරපු වේලාව ඉවර කරපු වේලාව ගණනය කරමු නැයි මම මේ වගේ ගැටලුවක් ඉදිරිපත් කරන්න ඕක කොළඹ සිට තිරිකුණා මලයට ගමන් කරන බස් රථය පෙරවරු 9ට කොළඹින් පිටත් වුණා මුලින්ම අහගෙන ඉන්න පෙරවරු 9ට කොළඹින් පිටත් වුණා ගමනට ගත වුණාලු පැය 7යි මිනිත්තු 45ක් පැය 7යි මිනිත්තු 45ක් ගත වුණාලු එහෙමනම් බස් රථයේ ත්‍රිකුණා මලයට පැමිණි වේලාව කීයද කියලා අහන්න. අවසන් කළ වේලාව අහන්නේ ගමන අවසන් කළ වේලාව. පටන් ගත්තේ පෙරවරු 9ට පැය 7යි මිනිත්තු 45ක් ගත වුණාලු. එහෙනම් අවසන් කළ වේලාව නැත්නම් ත්‍රිකුණා මලයට පැමිණි වේලාව කීයද කියලා අහන්න. මොකද්ද කොහොමද අපි මේක පිළිතුරු හොයන්නේ? උත්තරේ නෙවෙයි මම අහන්නේ කොහොමද හොයන්නේ? ගමන ආරම්භ කළ වේලාව පෙරවරු 9. ගත වූ කාලය පැය 7යි මිනිත්තු 45. කොහොමද අපි මේක පිළිතුරු සොයන්නේ? එකතු කරන්න බැරිද? ඔව්. එකතු කරන්න ඕන. ඒක ඒ දෙක එකතු ගන්න. අන්න හරි ගමන ආරම්භ කළ වේලාව සහ අවසන් කළ වේලාව නේද? මේ දුන්නාට පස්සේ අපි ගත වූ ඒ කාලය සෙව්වේ අඩු කරලානේ නේද දැන් මෙතන ගමන ආරම්භ කළ වේලාව සහ ගත වූ වේලාව තියෙනවා ගත වූ වේලාව තියෙනවා ඒක නිසා ආරම්භක වේලාවේ සිට ඉදිරියට
ගණන් කරාට පස්සේ ඒ කියන්නේ එකතු කරනවා නේද ආරම්භ කරන වෙලාවේ ඉඳන් ඉදිරියට ගණන් කරනවා එතකොට අපිට අවසන් කළ වේලාව හොයා ගන්න පුළුවන් දැන් ගමන අවසන් කළ වේලාව sorry ආරම්භ කළ වේලාව පෙරවරු 9යි නේද පෙරවරු 9යි අපි පැය 7යි මිනිත්තු 45ක් ගණනය කරමු ආ ගණන් කරා පෙරවරු 9 ඉඳන් පැය 7ක් ගණන් කරා පෙරවරු 10යි 11 12 පස්වරු 1 පස්වරු 2 පස්වරු 3 පස්වරු 4 නේද ඔන්න පැය 7ක් යනකොට පස්වරු 4 තව මිනිත්තු 45 4යි 45 පැහැදිලිද නේද ගණන් කරාට පස්සෙත් අපිට වේලාව හොයා ගන්න පුළුවන් ඒක ලේසි මේ හරි එහෙනම් අපි මේ ගාන ලියා ගන්න ඕ මෙහෙම ලියමු හොඳයි ලියන්න පුතේ කොළඹ සිට ත්‍රිකුණාමලයට කුණාමලයට ගමන් කරන බස් රථයක් ගමන් කරන බස් රථයක් පෙරවරු 9යට කොළඹින් පිටත් විය ගමනට ගත වූ කාලය පැය 7යි මිනිත්තු 45 නම් බස් රථය ත්‍රිකුණා මලයට පැමිණි වේලාව කීයද පැමිණි වේලාව කීයද හොඳට කීවල බලන්න මට කටුනන්ද මොකක්ද ඔව් මේක ලියා ගන්න මේක ලියා ගන්න පුතේ මෙන්න තියෙනවා පැමිණි පටන් ගන්නක පෙන්නේ පෙරවරු 9 නේද පුතේ මෙන්න තියෙනවා ගත වූ කාලය පෙරවරු 9
ඔ කාටේ බෝඩ් එක පේන්නේ නැත්ද හිරුණි ඔයා ෆෝන් එක එක තැනක තියාගන්න ඕන හිරුණිට ඔහුගේ ෆෝන් එක එක තැනක තියාගන්න ඕන එහෙට මෙහෙට හරව හරව කොමන්ඩ් දෙන්නේ වෙනස් වෙනවනේ මගේ ගැටලුවක් නෑ ඔයා තමයි වරද්දගෙන තියෙන්නේ මම දැක ෆෝන් එක හෙලවෙනවා එහෙට යනවා මෙහෙට යනවා එහෙම බෑ එක තැනක තියාගෙන ඉන්නවා සෙලවෙන්නේ නැතුනේ නැත්තම් බලන්න කොහොමද හරි පෙරවරු 9 සිට පැය 7යි මිනිත්තු 45 අපි දැන් ගණනය කරන්න නම් මොකද්ද කරන්න ඕන පුතේ මේ පෙරවරු 9 ඉඳන් පැය 7යි මිනිත්තු 45ක් ගණන් කරන්න නේද කියන්නේ එකතු කරන්න ගණනය කරනකොට දැන් 9 පෙරවරු 9 ඉඳන් මේ මුලින්ම අපි පැය 7ක් ගණන් කළොත් නේද පේනෝ නේද පැය 7ක් ගණන් කළොත් ඔව් පස්වරු 4 වෙනවා පස්වරු 4 වෙනවා පස්වරු 4 ඉඳන් මිනිත්තු 45ක් ගණන් කරනවා. ඒ පැය 7යි මිනිත්තු 45යි. එතකොට 4යි 45 උත්තරේට ගන්න පුළුවන්. පස්වරු 4යි 45 පිළිතුරු විදිහට ලැබෙනවා. එහෙමත් පුළුවන් මේ මුලින්ම පැය 7ක් ගණන් කරනවා ඊට පස්සේ මිනිත්තු 45ක් ගණන් කරලා මේ පිළිතුරු ගන්න. නේද? එහෙම හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කොහොමද කියන්නේ දැන් ඔයාලා කියපු ක්‍රමය කියන්න බලන්න 9 පෙරවරු 9න් පැය 7යි මිනිත්තු 45ක් ආරම්භ කළ වේලාවට ගත වූ කාලය එකතු කර ගත වූ කාලය එකතු කර නේද ආරම්භ කළ අන්න හරි එහෙනම් අපිට මෙන්න මෙහෙම අර පැය මිනිත්තු කියලා ලියා ගමු අපි පැය මිනිත්තු දැන් මෙතන පැය 24 ඔරලෝසුවෙන් ඕනම හදාගන්න ඉතින් පෙරවරු 9 කියන එක පුතේ පැය 24 ඔරලෝසුවේ 9මනේ නේද 9යි 32යි බිඳුව ඒකට තමයි පැය 7යි මිනිත්තු 45 එකතු කරන්නේ පැය 7යි මිනිත්තු 45 එකතු කරා එකතු කරන්න බලන්න හැබැයි සමහර විට මෙතනට දැන් මෙතන අහන්න පුළුවන් ওই ප්‍රශ්නේ ලියනකොට උත්තරය අහනකොට පස්වරු කීයද කියලා. එතකොට ඔයාලා පස්වරු 16යි 45 ලිව්වොත් වැරදීනේ නේ? වැරදි. එතකොට ඔයාලා මේ 16යි 45 මේ විදිහේ පස්වරු වේලාවක් විදිහට හදාගන්න. මේ පස්වරු 4යි 45 කියලා ලියන්න ඕනේ එතකොට. ඒ අහන විදිහට තමයි අපි පිළිතුරු දෙන්න ඕනේ. එතකොට පුතේ දැන් ඔයාලා තේරෙනවද මේ විදියට උත්තරේ ගත්තත් වැඩක් නැහැ. පස්වරු වේලාව හදාගන්න බැරි වුණොත් එහෙම නේද? හරි. හොඳයි. එහෙනම් ඔන්න දැන් අපි ගත වූ කාලය එකක් හදාගත්තනේ. හරි. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නේ බලමු. මෙන්න දෙවෙනි ප්‍රශ්නය ක්‍රම දෙකක් තියෙනනේ මෙන්න එකක් වෙන්න අනිත් එක මේ ඉස්සරහට ගණන් කළා හොඳයි මේ දෙවෙනි ප්‍රශ්නේ ඔයාලා ක්‍රම දෙකෙන්ම හදන්න කැමති ක්‍රමයකින් හදන්න හරි ලියා ගන්න වේදිකා නාට්‍යයක් වේදිකා නාට්‍යයක් සඳහා ගත වූ කාලය
देकाई मिनितू इस पहाकी एमनाट्य आरंभ वेलाव आरंभ वेलाव दहाटाई तिह दहाटाई तिह नाम अवसान वेलाव कियद अवसान वेलाव कियद उत्तरे दान दिएने मेवी दिए थे हाँ होयान बड़ा हेदुआ सर हेदुआ मालमुद हाउ द हेदुए हम हारी ने हाउ द हेदुए क्रम देखे तमाम कहमती अरे शांति पेन्ना बन पोता 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 पेन्ना हाँ बाल मुने अब मामा उत्तर आहार दिए ने मैंने भी दिए करते उत्तरे ओके आरागे ना मामा आहार भी दिए लिया ना बाल बोर्डे का बाल ना मामा बोर्डे की दाल दिए भी दिए पासवर वेला वा आर इतनो का पेन्ना नहीं ना उत्साह पता आंदाई बालमुने ताकाउंट पेन में सर में
इरुनी बालम चुटा पहली माधी पुते सेपे नानद पहली माधी सांभी के हारे यार दिखुनी बालम दिखुनी पहलो नाम है क्या नक्शा नहीं ला बालम है ना अभी बालम दें बोर्ड के हाथ में नहीं जानी तय बालागने से राइट ये ना आप यार एक तो करने का मूली पक कर ला बालम राइट ऐसा कुछ टायर बिल्कुल दामागा था आरंभ हुए लाव दहाटाई तिहरी एक अट्टा पैदे काई मिनट तो तीस पाहा एक अट्टा कराने थी गई पैदे काई मिनट तो तीस पाहा नहीं थे और एक अट्टा कराने पर टा मिनट जितने एक अट्टा कराने में तो ना हैटा पाहा नहीं थे बिंदु आय पाहा यो पाहाई हैटा पाहा के नो नहीं हैटा पाहा तो यार नहीं हैटा काटू करना ओ मैं हैटा पाहा मितने दिया ने बैं मुकद हैटा पाहा की ना मिला हुआ आपने नहीं तो ऊपर ही मत दिया ने पुलवा हम पानास नाव है या वितर है हैटा की आना नहीं तो अरे मितने उते हैटा पाहा की ने का ऐतुले मिनटू हैटा पाहा मिनटू हैटा पाहा की आने मैं का ऐतुले पैया हैंग सैंगरीला दिए नो पैये का ही मिनटू पाहा की नो नहीं तो पैये का ही मिनटू पाहा की नो එනම් මේ පැය කියන එක අපට ගෙනියන්න පුළුවන් මේ පැය පැත්තට ගෙනියන්න පුළුවන් ඒ කියන්නේ 60 මිනිත්තු 60ක් පැයක් වෙලා අර පැත්තට යනවා පැහැදිලිද එතකොට මෙතන 65න් 60ක් ඒ පැත්තට ගියාම මිනිත්තු 5 තමයි ඉතුරු වෙන්නේ මෙතන ඉතුරු වෙන්නේ කීයද 5 විතරයි 65න් 60ක්ම बिंदु आय पहा उत्तरे सर मागे उत्तर है थारी होंदे होंदे हर नाम हर याद आ गण बैल दिया चुट्टा खादा आ गण बलन आतर वेनी गाने ने दहायाई विस्सेट पैया हाताई मिनिट्टु पानाहा केकतु करान
දෙක පේන්නේ නැහැ නේ සර්. පේනවා සර්. දාසයයි පනහට පැය හතරයි මිනිත්තු පහළවක් එකතු කරන්න. අටයි තිස් පහට පැය තුනයි මිනිත්තු තිස් පහක් එකතු කරන්න. ඉරුණි වැඩ කරන්නේ නැහැනේ ෆෝන් එක ඔබන නිසා. ඉරුණි හරි පළවෙනි එක මම කියලා දෙන්නම් චුට්ටක්. දැන් මෙතනත් එනවා ඒ වගේ ගැටලුවක් නේද පුතේ. 45යි 45යි අපි එකතු කර බලමු. 10 බින්දු 1ක් ඉදිරි 4යි 4යි 8යි කියන 90ක් මිනිත්තු 90ක් තියන්න බෑ. 90ෙන් අපි 60ක් මේ පැත්තට ගෙනියමු. ඒ කියන්නේ එකක් ගෙනියන්න. අනුවෙන් 60ක් අඩු කරලා බලන්න. පැත්තකින් අනුවෙන් 60ක් අඩු කරලා බලන්න. අනුවෙන් 60ක් කියන්නේ 30ක්. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ 90 නෙවෙයි. එතන අපිට දාන්න වෙන්නේ කීයද? 30. නේද? 30. පැය 18 මිනිත්තු 30යි. මෙතන 7යි අරයි 7යි කියනවා මේ 60යි මේ 60නේ අපි මේ පැත්තට ගේන්නේ. ඒ 60යි ඒ කියන්නේ පැය එකයි එකතු කරාම 18ක් වෙනවා. 18යි 30. නේද? 18යි 30. මේකත් ඒ වගේ 60ක් මෙහෙට ගේන්න තියෙන එකක් විදියට.
ඔය හැම එකේම එහෙමයි තියෙන්නේ ඔන්න පුරුදු වෙන කරන්න හොඳයි පුතා අපි දෙවැනි එක බලමු එහෙනම් ආ 50යි 20යි 70යි නේද 70න් 60 අඩු කරමු 70න් 60ක් අඩු කරාම මෙතන 10ක් ඉතුරු වෙන්නේ නේද 10ක් ඉතුරු වෙන්නේ 60ක් අඩු කරා කියන්නේ මේ පැත්තට එකක් එනවා එතකොට 10යි 7යි 17යි 1යි 18යි 18යි 10යි एक हरी दे हरी से मेरे तो पाना हाय पहाड़ वाई की हरी से है तो पहाड़ ने है तो क्या डूगर हम पहाड़ पहाड़ इतनू है नहीं क्या मेरे पैसे एक आप के ना बीसाई बीसी एक आई दें ले सी उन्होंने दे अरे इन्हें संख्या वाई है तो क्या डूगर लगा लूँगी तीस पहाड़ तीस पाँच यानि एक हत्या वाई ने हत्या में हटा कर उधर हम दहाई आई और एक आप पेपर से गाना आटाई नामे दहाई कोलाहाई का है दोला हाँ नहीं दोला हाई दहाई पहले दोला हाई पहले वे दोला हाई दहाई तीस देखा तियान नोन नहीं आया लेकिन पहले इसी यात्रे वेलावट समय आप ये कब कर लेती है प्रश्न हाफ्वेनी प्रास्ने है ओ ओयाला में मेहम करमू